blind auditions වලින් ඉස්සරහට යන select වෙච්ච තිලින තමයි දැන් අපිත් එක්ක කතා කරගෙන ඉන්නේ. තිලිනේ විතරයි perform කරේ. හැබැයි තිලිනගේ පවුලේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා අපිත් එක්ක දැන් කතා කරන් එකතු වෙලා. තිලින මොකද හිතෙන්නේ? අතරෙන් ගොඩක් සතුටුයි. මොකද sing කරගෙන යද්දී කෝච්ස්ලා දෙන්නෙක් හැරුණා. බිස්නස් කෝජුයි, මොමාරියා කෝජුයි. ඉතින් ගොඩක් හැපි මට වඩා අම්මලා තාත්තලා ගොඩක් සතුටුයි. සතුටුයි අනිවාර්යයෙන්ම. දැන් මම කතා කරන්න ගියෙත් මම දැක්කා ඔයා මේ perform කරා හරිම ලස්සනට dance කරා. හොඳට dance කරන්න පුළුවන් කියලා coachesලාත් comment කරා. ලේසි නෑ talented කෙනෙක් නේද? ඇත්තටම තෑග්ගක්. ඔයාව තෑග්ගක් කියලා දැනනවද හන්න අම්මගෙනුයි තාත්තගෙනුයි? එයා කියනවා හොඳයිල ගොඩයි යාල සතුටුයිලු. තව ඉස්සරහට ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඔයා දෙයිය දුන්න තෑග්ගක් කියලා මම කිව්වා කියන්න. Thank you. මට හරි සතුටුයි තිරේ නැත්තරම මට හරිම සතුටුයි. මේ කියන්නේ සමහර දේවල් ජීවිතේ අපිට දේවල් නැති වෙනකොට තව දෙයක් ඒකට අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් ඔයාට ඒ ටැලන්ට්ස් දෙක තුනක් එකට හම්බෙච්ච හොඳ කම්බිනේෂන් එකක් ඔයා. ඒ නිසා හොඳ ගමනක් ඉස්සරහට යන්න අනිවාර්යෙන්ම එතන තියෙනවා ඉඩ හැදිලා. දැන් අපි කතා කරොත් කෝච්ස්ලා ගැන හිතේ හිටිය කෝච් කවුද ඉස්සෙල්ලා? මගේ හිතේ තිබ්බේ කෝච් BNS. අවසානදී මොකද උනේ? අවසානදී ටර්න් වුණා. අනිවාර්යෙන් කෝච් BNS ලත් එක්කම ඉස්සරහට යන්න ඔයාට ඒ chance එක හම්බුණා. දැන් මම කතා කරොත් එහෙම අම්මයි තාත්තයි නියෝජනය කරන ඒ පිරිස ගැන තාත්තා රික්වෙස්ට් කරලා තිබ්බා කෝච්ස්ලාගේ. ඔව්. ඒගොල්ලෝ වෙනුවෙන් සින්දුවක් කරන්න කියලා. ඉතින් කෝච්ස්ලා ඒකට දීපු කමෙන්ට් එක ගැන මොකද ඔයා හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. කියන්නේ ඒ කට්ටියට ඒ සොසයිටි එකට ඉන්න කට්ටියට ගොඩක් ඒ ෆීලිංග්ස් දැනෙන අඩුයි. මොකද යාලා ඇත්තටම බලන එක විතරයි කරන්නේ. බලලා යාලා ඒක අයිඩියා එකක් ගන්නවා. ඒ එයාලට ඒ ලැන්ග්වේජ් එකෙන් කිව්වොත් එයාලට ඒ ෆීලිංග්ස් තේරෙනවා. ඔයා කොහොමද ඉගෙන ගත්තේ මේ භාෂාව? අපි ඉතින් පොඩි කාලේ ඉඳන් තාත්තලාත් අම්මත් එක්ක කතා කරලා තමයි පුරුදු වෙන්නේ. අපි අම්මට චුට්ටක් කතා කරන්න දෙමු. අම්මට මොකද හිතෙන්නේ අපේ තිලින ගැන? ඒගැන යාලා අද දැක්කදෙන් ගොඩ සතුරුනාලු. එවනාට යාලට අපිට ඒදේවල් කියල දෙන්න විදිහන්න ඇල්. ඕකද ඒ දන්න කට්ටියකින් හොඳට ඉගෙනගෙන හොඳට ට්‍රේන්ලා ඉස්සරට යන්න කියලතම කියන්න. සිං කරන්නා පොයා එක පාට අපි දකින ඩාන්ස් කරනවා හරි චිල්ල එක ඉන්න පේනවා. ඒක දකින්න අපි ඔයාගේ පෆෝම් කරන විදිහට අපි දකින්නේ. නමුත් ඔයාට ඕනුනාද අම්මලට අම්මටයි තාතරයි පෙන්නන්න. මම මෙච්චර සතුටින් මෙතන ගායනා කරනවා කියලා. ඔව් අනිවාර්යයෙන්ම. මොකද මේ මම සිං කරන එක ඇහෙන කට්ටිය විතරයි ඒක විඳින්න ලැබෙන්නේ. ඉතින් dance කරන එක අනිවාර්යයෙන්ම අම්මලා තාත්තලා දෙන්නට පේන තමයි. ඒ කියන්නේ society ගැන බලන්න පුළුවන්. ඉතින් මේ දෙකම එකතු කරලා ඉතින් මම perform කරන්න හිතුවා. ඔච්චර ඔයා talented උනත් සිං කරන්න පුළුවන් උනත් ඔයාගේ capacity එක කොච්චර උනත් අම්මටයි තාත්තටයි ඒක කවදාකවත් අහන්න වෙලා නැහැ. ඔයාට කවද හරි එහෙම දුකක් දැනෙලා තියෙනවද? අනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒක හැමදාම තියෙන එකක්. ඒ කියන්නේ සමහර කෙනෙක් ඔපරේෂන් තියෙනවා. ඉතින් ඒවා කරලා හැබැයි ඒක ඉතින් කරාට පස්සේ තමයි බලන්න ඕනේ දෙයක්. පුළුවන් විදිහට මම ඒ කට්ටියට ඒ ෆීලින් එක දෙනවා. ඇත්තටම ඒ දුකයි ඉතින් ඒක. මොකද අනිත් අය ඒක විඳින විදිය දැක්කහම මට අම්මට දාතර ඒ විදිහට මේ විඳිනේ ලබන්න අමාරු බැරි එක ගොඩක්ම දුකයි. තිලිනා වගේ තවත් තිලින රසක් අපේ The Voice වේදිකාවේ අපිට හම්බ වෙනවා. අපි ඕන් එක කතා කරන්න සූදානම්. මේ The Voice. We Club.